දහවල් කාලයේ භාවනාවෙන් ගතකරන්ට ගන්තෙරට වැඩලා වාඩි වෙලා සිටිය භික්ෂුවක් ළඟට පෙරේතියක් ආවා. ඇය හරිම විරූපී. දකින්නකොට බය හිතෙනවා. ඇගේ කොණ්ඩේ ගොඩාක් දිගයි. බිම ඇතිල්ලෙනවා. කෙස් වලින් තමයි ඒ පෙරේතිය ඇඟ වහගෙන ඉන්නේ. ඒ ශ්‍රමණයන් වහන්සේට ඈ මෙහෙම කිව්වා. මං දැන් මැරිලා ගිහින් 55 අවුරුද්දක් වෙනවා. මේ තාක් කල්ම මං කාපු කෑමක් ගැන බීපු බීමක් ගැන මට දැනීමක් නැහැ. අනේ ස්වාමීනි මං ගොඩාක් පිපාසින් ඉන්නේ. මට පෑන් ටිකක් ඕන කරලා තියෙනවා. මට පෑන් දෙන සේක්වා. මේ තියන්නේ සීතල දියදාර ඇති ගංගා නදිය නෙව. හිමාල කන්දේ ඉඳලයි මේ ගඟ ගලන්නේ. ඔය පැත්තෙන් පෑන් අරගෙන පානය කරන්න. එහෙම එකේ මගෙන් පෑන් ඉල්ලන්නේ මොකටද? අනේ ස්වාමීනි මං පෑන් ටිකක් බොන්න ඕනි කියලා ගඟට යනවා තමයි. නමුත් එතකොට ඒ වතුර ලේ බවට හැරෙනවා. මං ඒ නිසායි පෑන් ටිකක් ඉල්ලුවේ. ඔබ කයෙන් වචනේ මනසින් මොන වගේ පාපයක්ද කරගත්තේ? ගංගාවේ ජලය ලේ බවට හැරෙන තරම් විපාකයක් හැදුනේ කොහොමද? හැදුනේ මොන වගේ කර්මයක් නිසාද? මට හිටියා උත්තර කියලා පුතෙක්. හරි ශ්‍රද්ධාවන්තයි. තෙරුවන් සරණ ගිය උපාසකෙක්. එයා මං අකමැති වෙලා සිටිද්දිම ශ්‍රමණයන්ට දන් දුන්නා. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස දුන්නා. එතකොට මසුරුකමෙන් පෙළුන මං එයාට නිନ୍ଦා අපහාස කළා. එතකොට උඹ මං අකමැතිව සිටිද්දීම නේද ওই ශ්‍රමණයන්ට සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස දුන්නේ? ඒ උත්තර උඹට පරලොවදී ඌව ඔක්කොම ලේ බවට පත් වේවා කියලා කරගත්තු කර්ම විපාකේ නිසායි ගංගා ජලය මට ලේ බවට පත් උනේ. දසවෙනි උත්තර මාතු ප්‍රේත වස්තුවයි.